ඕනම ලොකු හෝටලයකට ගිහිල්ලා බලන්න. ඒක ශ්‍රී ලංකන් වෙන්නේ අර බුෆේ එකේ කොනේම තැනක මුට්ටි පහක් හයක් තියලා පොල් සම්බෝලයක් දාලා ඒක උඩින් පොල්ලක්වත් දාලා ඕවට ටිකක් තියලා ඕක තමයි ශ්‍රී ලංකන් ටූරිසම්. දැන් අද ඕගලන්ට මොනවද කන්න දුන්නේ? මොකක් පිස්සුද බං ඔන්නේ තලපයක් කානමක් අදලා බොරේට කරවලු දක් අදලා කන්න දෙමු. ඕකනේ ටූරිසම් කියන්නේ. ලංකාවේ කෑම රහ ඒක තමයි. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක තමයි දෙන්නේ. ඊළඟට මේකේ තියෙනවා වහලා ලොක් කරලා මුකුත් නැති ඕපන් ඩයිනින් ඒරියා එක. මේක ආයතනයේ විදිහට සපයන සංගීතයක් මේකේ නැහැ. මේකේ මේ මේසේ ඉන්න කෙනා එහා ඉන්න මේසේ ඉන්න කෙනාට බාධාවක් වෙන්නේ නැහැ. කෑම එක ඕඩර් කරලා පස්සේ ක්‍රාෆ්ට් ටනල් ටුවර් එකක් තියෙනවා. ඇතුලේ එයා මේ රූටින් එකේ යනකොට පැයක් හමාරක් ගිහිල්ලා ඉවරයි ආහාර ටික හොඳට හදලා එයාට දෙන්න පුළුවන් ඉතුරු වෙච්ච කෑම විකුණන්න නැතුව. किचन के पट श्री लंक धर लिपलवन धर टेक उल अडर आर्किटेक्चर अम्मला एग्जिक्यूटिव चीफ कड़ी उयन पीहन वेडेट पावचे कलमनाकरण वेडेट मंकन टूरिज्म अभी दी सी एक्सपीरियंस फुड कॉन्सेप्ट एक मैच कर अंतर होटल उल्वंतर के अद्दाल हेलू पे मोनोहरी दिल्ली डांस अद्दाल श्रीलंकन कलचर शो के मे विनाशात्म विराज मे करा विराज अर्थम मंगर बुटी व्यवसायक हेमोटम लोको हीन तीन हे भाई मे हीन गन हित हित नुव ये हीन अतटम अचीव करगत्ता है गोड़ा कड़ मीट मस कीपेकट खाली मम मे स्टारेटम कथा करणवा कुहमद अलुद्या क्वेन्नीला थिंक अदला हरियटम जनवरी मसे दुलस्वनिद अद लंका सुविशेषी वेडकुना ඉතින් මේකේ නිර්මාණකරු කවුද කියන එක ඔයා මේ වෙනකොටත් දන්නවා. ඉතින් අපි මේ වෙනකොටත් අපේ channel එකේ ගොඩාක් වතාවක් ඔහුත් සමග සාකච්ඡා අරගෙන ආවා. ඉතින් ලංකාවේ මාස්ටර් පොට ලංකාවේ මහා කුඹලා කිව්වොත් හැමෝම දන්න අජිත් පෙරේරා මහත්මයාගේ අලුත්ම නිර්මාණයට තමයි අද අවිල්ලා ඉන්නේ අපි. ඉතින් අද ගොඩක් දේවල් ඔයාලට දැනගන්න පුළුවන් වෙනවා. වීඩියෝ කිවන්නකම් බලන්න. වෙනදා වගේ නෙවෙයි. මම අද පළවිඩියටම හන්නේ අද කොහොමද හිතට දැලෙන්නේ මොන වගේ දෙයක්ද කියලා. मस नाम पूर्ण काल पैतुना निदागन हम देवस वेड करला मुखूल गतने अति विशिष्ट जग्रहण गील मे स्वागत अति विशिष्ट जग्रहण गोने समान कहवे अनिवार्य समान कहवे एक महिता विशाई विशी हतरे लंका टूरिज्म इंडस्ट्री हम विच लोकुम प्रोडक्ट राइट लोकुम त्याग मेकला महिता विराज मेक कारण कीपे अंदर वेदगते कारण कीपे अंदर वेदगते तनि पुद्गल हीन पीलिंद कथा ඊළඟට තනි පුද්ගලයෙකුගේ තමුන්ගේ රට උපම්බි පිළිබඳ තියෙන ඌමනාව අල්ම පිළිබඳ කතාවක් මේක ඇතුලේ තියෙනවා right ඊළඟට ශ්‍රී ලාංකීය නිර්මාණශීලීත්වය අසමසම නිර්මාණශීලීත්වය පිළිබඳ කතාවක් තියෙනවා ඔයා නිතරම කතා කරන ව්‍යවසායකත්වයේ පිළිබඳ ව්‍යවසාය මම හිතන්නේ මේ රටේ ව්‍යවසායකත්වයේ පිළිබඳ විසයි 24 කතා කරනවා නම් මේක තමයි එක අනිවාර්යයෙන් මේක තමයි එක right ඒ කියන්නේ අසීරුතම මෙරටේ අසීරුතම වකවානුවක අසීරුතම වකවානුවක බැංකුවකින් සත පහක් දෙන්නේ නැති වකවානුවක හෙට දවසේ සල්ලි එයිද නැද්ද කියලා හිතන්න බැරි වකවානුවක සමස්ත දේශයේම මිනිස්සු වැටිලා මානසිකව වැටිලා විසයි 24 කුණු වෙන්න
හිතාගෙන ඉන්න වසරක right මිලියන 100කට ආසන්න මුදලක් ආයෝජනය කරලා සංචාරක ව්‍යාපාරය මොකද එක සරල සිද්ධියකින් සංචාරක ව්‍යාපාරයේ බිඳ වැටෙන්න පුළුවන් අපිට අත්දැකීම් තියෙනවා ඒක ඇතුලේ එහෙම දෙයකට අදාළ මනෝභාවය ගොඩනගා ගන්නේ කොහොමද ඒක ඇතුලේ අවසාන තප්පරය දක්වාම අරගෙන යන්නේ කොහොමද කියන කතාව තමයි මේක වැදගත් වෙන්නේ ඒකින්ද මම විශ්වාස කරනවා විවසායකත්වයේ පිළිබඳ උනන්දු වෙන හිතන කතා කරන ඒගොල්ලන්ගේ විශ්වය ඉතිහාසයේ සංවාදයේ මේක වෙනවා කියලා ඉතින් එතුමා කිව්වා වගේ ඇත්තටම 2024 අවුරුද්ද ගොඩක් වෙනස් එකක් වෙනවා ඉතින් මම මෙතෙන්ද ඇවිල්ලා මේ අත්දැකීම ගත්තා මම විතරක් නෙවෙයි ඔයා ශ්‍රී ලාංකිකෙක් නම් ඔයා ලෝකේ කොහේ හිටියත් ලංකාවට ආපු ගමන් උඩවලවට එන්න ඕන මොකද මේ වෙනස දකින්න ඕන නිසා මං ඊළඟට එන්නේ ටිකක් වෙනස් කතාවකට මොකද මේ මේ හැමදේම වෙනස් මොකද මම මුල ඉඳලා හිටපු ගේන මේ කියලි මම මේ හැමදේම දැකපු නිසා දැන් අද ආපු නැටුම් කණ්ඩායමත් වෙලස්නේ අනිත් එක මේ මේ වෙලාව හරියටම 12ට ළඟයි මේ වෙලාව හැබැයි තාමත් මේ මේ ඉන්න කාර්ය මණ්ඩල අවදීන් ඉන්නවා මේ මෙයා වෙනස් විදියට මේ ඇයි එහෙම දෙයක් කරේ කියන්නේ දැන් අපි කතා කරන කොටත් කියපු දෙයක් තමයි මේක තමයි ලංකාවේ ටුවරිසම් කියලා. ඒක නැත්තම් පොඩ්ඩක් කතා කරමු. මෙහෙමයිනේ. කවුරු මොනවා කිව්වත් මේ දක්වාම ශ්‍රී ලංකන් ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එකක් නැහැ. ඒ පිළිබඳව මම ඕනෑම ප්‍රසිද්ධ දෙනක ප්‍රකාශ කරනවා. ශ්‍රී ලාංකික අපිට අනන්‍ය වූ මේකින්ද ලංකාවට යනවා කියලා කියන්නේ ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එකක් අපේ නැහැ. මේ ටුවරිසම් ඉන්ඩස්ට්‍රි කියන්නේ මොකද්ද පිනකට වැටෙන එකක් උදේ. හරි එහෙම නැත්නම් සුද්ධ වැලවලල වනන්න ගේන්න පුළුවන් මේකේ. මේකෙන් නිකන් තිබ්බත් සුද්ධ වෙනවා මේකට. ඒකට ක්‍රාෆ්ට් ටනල් එක මේ ව්‍යාපෘතිය. මේ ව්‍යාපෘතිය මම නිර්මාණය කරන්නෙම ශ්‍රී ලාංකික සංචාරක ව්‍යාපාරයක් පිළිබඳ ඉතාමත් පැහැදිලි අවබෝධයක් අදහසක් මේ සමාජයට දෙන්න. මේ දක්වා තියෙන සමස්ත සංචාරක ව්‍යාපාරය කියන්නේ ඩිසයින් කරන්න පිටරට කම්පැනි එකකින්. ඩිසයින් කරන්න පිටරට ආකිටෙක්ලා. ලෝකල් ආකිටෙක් කෙනෙක් නැතුව කරන්න බැරි ඉඳ ඒක ඇසුරේ ලෝකල් ආකිටෙක් කෙනෙක් හේතු කර ගන්නවා. හරි. හැන්ද ගෑරපුව පිඟානේ කෝපේ ඔක්කොම लोकल श्रीलांकिक संचार व्यापार ක්‍රාෆ්ට් ටනල් එක ක්‍රාෆ්ට් ටනල් එක ඉදිරිපත් කරනවා අති විශිෂ්ට දෑන්ත සංචාරක ව්‍යාපාරය පිළිබඳ සංකල්පයක්. ඉතින් මං කිව්වේ ලංකාවේ සංචාරක ව්‍යාපාරෙ මේ චෙක් අවුට් කියන වචනේ අයින් කරන්න ඕනේ කියනවා. චෙක් ඉන් විතරයි. සංචාරක ව්‍යාපාරය හතාවුනේ චෙක් ඉන් චෙක් අවුට් කියන්නේ හරියම පොදු භාවිතයේ තියෙන වචනයන්නේ. ඔව්. මම කියන්නේ ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ චෙක් අවුට් කියන එක අයින් කරන්න ඕනේ. චෙක් ඉන් විතරයි තියෙන්නේ. ලංකාවට මොකෙක් හරි චෙක් ඉන් වුණාට පස්සේ ෆිසිකලි මිනිස්සයයි යයි. හැබැයි මෙන්ටලි මුළු ජීවිත කාලයම ලංකාව පිළිබඳ සිහිනයේ මිනිස්සයෙක් හිතේ තියෙන්න ඕනේ. ලංකාවේ ගත්ත අත්දැකීම් ටික ලංකාව මිනිස්සුම එයාට දීපු ආදරය, ලොංගතුකම, විශ්වාසය, ආරක්ෂාව පිළිබඳ දැවැන්ත මතකයක් අරගෙන තමයි මේ සංචාරකයා ජීවිත කාලෙ මෙතෙන්ට යන්නේ නේ ඔහු නිවාඩුව කියනකොටම ඔහුට මතක් වෙන්නේ ලංකාව ඒ අත්දැකීම් ටික නේ අනිවාර්යයෙන්ම එහෙම නැතුව අපි උගේ පොකට් එක සුද්ධ කරගෙන මොනෝ හරි බොරු ප්‍රෝඩාවක් කරලා නේ දඹානට එක්ක යනවනම් කොලාතු ටිකක් අන්දලා ළඟ තියෙන ලන්දකට ගෙනිහලා වැද්ද පෙන්නන මේ ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එකක් අපිට තියෙන්නේ උඩවලව කියන්නේ කොළඹට ආසන්නම අලි බලන්න පුළුවන් ඉතාමත් පහසුවෙන් අලියෙක් බලන්න පුළුවන් අති විශිෂ්ටම
සංචාරක බිමක්නේ හරි මේක මේක දවස් 28 365ම පුරවන්න බැරි නම් right මේකට දවස් 365ම සංචාරකයෝ ගෙන්නන්න බැරි නම් මේකට සීසන් එකක් නැහැ මේ ලංකාවේ බිමට එන හැම මිනිහෙක්ම පිටරටියෙක්ම දවසක වැඩකට මෙතෙන්ට එක්කන් එන්න පුළුවන් සුමානෙකට ආවත් මේ මිනිස්සු මොනවා හරි ට්‍රිප් එකක් ගහන්න බලනෝනේ රට දැක ගන්න නේ ඉන්දා උඩවලවට මම කියන්නේ 365 days tourism එක හරි අනිතක ටූරිසම් කියන්නේ ෆොරින් එක විතරක් නෙමෙයි අපි කවුද කතා කරන්නේ ඩොමෙස්ටික් මේ ටූරිසම් ඉන්ඩස්ට්‍රි එකක් ගැන ඕෆ් සීසන් එකේදී සාමාන්‍ය ජනතාව සංචාරක හෝටල් වලට ගිහිල්ලා තමුන්ගේ පෞද්ගලික නිවාඩුව ගන්න පොළඹවන්න බැරිද පුළුවන් කවුද අකමැති අම්මා තාත්තා දරුවෝත් එක්ක අවුරුද්දකට සැරයක් හෝටල් එකක ගිහිල්ලා නැවතිලා නිවාඩුවක් ගන්න 65 ලක්ෂයක් මේ මිනිස්සු පටවන්න පුළුවන්ද මේ තියෙන හෝටල් අතලොස්සට හදන්න ඕනේ එහෙම සංස්කෘතියක් හදන්න ඕනේ දැන් විරාජ්‍යයක් අද මෙතන මං කරපු ටික ඒකත් මේ සංචාරකයන්ට පෙන්වන්න කියලා සංචාරක හෝටල් වලට ගිහිල්ලා බලන්නකෝ පුළුවන් තරම් කෙල්ල ටිකක් දාලා හෙළුව පෙන්නලා මොනවා හරි දෙලොක් නැති dance එකක් දාලා ශ්‍රී ලංකන් cultural show කියලා පෙන්වන්නේ ඒකත් නේ මේ විනාශයක් නේ විරාජ් මේ කරන්නේ මේ විනාශයක් නේ මේ නැති කරන්නේ මේ ශ්‍රී ලාංකික අභිමානය කියන කතාවනේ මේ මොකෙකුට හරි රස්සාවක් කරන්න ඕන නම් මොකෙකුට හරි බඩ වඩා ගන්න මොකක් හරි කරන්න ඕන නම් රටට කෙල වෙන වැඩ කරන්න එපා රටේ නම්බුවට කෙල වෙන වැඩ කරන්න එපා හම්බ කරගන්න 2023 ඔක්තෝබර් මාසෙදී අපි ඇත්තටම මෙතෙන් දෙන්නේ මේක බාගෙට හදාගෙන තියලකොට මට මතකයි මේ හරියට තමයි අපි සාකච්ඡාව පටන් ගන්න. එතකොට කියනවා මේක වෙනස් විදියට හදන්නේ මේ හැමදේම මෙදා හැබැයි හීනේ දකින්නවා. හැබැයි අද මම ඇවිල්ලා බලනකොට ඒ හීනේ ඒ විදියටම මට ඇත්තටම මම ආයෙත් පාරක් අපේ ටීම් එක එක් කරන් ගියා කුස්සියේ පැත්තට. මොකද මම ඒගොල්ලන්ට කිව්වේ අර දර අහුරලා තියෙන ටික දැක්කම මට වෙනම හැඟීමක් ආවා කියලා. අපි පොඩ්ඩක් එන දැන් ලංකාවේ මේ වෙලාවේ නැති විනරටක හරි ඉන්න කෙනෙකුට මේකේ මුල ඉඳලා අගටම තියෙන ස්ට්‍රක්චර් එක අපි කියමුද මොකද අපි රූපත් පේනවා හැබැයි ඔබ මේක විස්තර කරන්නේ ගොඩක් වටිනවා අපි අතනින්ම පටන් ගමු මෙහෙමයි පළවෙනි ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ සංචාරක ව්‍යාපාරයක් සඳහා හෝටලයක් නිර්මාණය කිරීමේදී ප්‍රබලම කාර්ය වෙන්න ඕනේ ඒ ආකිටෙක්චර් එක ඒක යුනිවර්සල් වෙන්න ඕනේ यूनिवर्सल एक ओण मानव कूट एक ऐंद्रीय संबंध खदागा मरम तन पम लखरा सरम तन पम लखरा पम्मल अतुले अलुपमा तीन right harine meke inna kollo kurutto pahich okkoma meka hita gannako hari loge deena deenuma danuma apita hone eka weddo wage ambuda gahagena inda ba loge deena deenuma danuma hone haba loge deena deenuma deenuma danuma gedema genala daagena inda ape pammal lassata pammal kiyanne ape sanskrutiya api eka ape identity eka टूरिज्म ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ පිළිබඳ සංවාදයේදී ක්‍රාෆ්ට් ටනල් එක ඉදිරිපත් කරනවා අතිවිශිෂ්ට සංකල්පයක් එකක් තමයි ආකිටෙක්චර් එක අනිත් එක තමයි ආහාර හොස්පිටැලිටි කන්සෙප්ට් එක right හොස්පිටැලිටි ඊළඟට මේක
टूरिज्म प्रोजेक्ट सुधुमहत्तुरुंट नोनालट खन्न देन्न हदपु एकक्म नेमे श्रीलांका श्रीलंकन टूरिज्म कियला ओय किने ओनम लोकु होटल एकट गिहिल्ला बलन्न एक श्रीलंकन वेन्ने अर बुफे एके कोनेम तनक मुट्टी पहक हयक तियला पोल संबोलयक दाला एकट उडिन पोल्लक दाला राइस वी ओ वट्टिक तियला ओक तमा श्रीलंकन टूरिज्म अनित ए ओक्कोम इंटरनेशनल हरि मैटी गाला एक को बीती है का ओके उधर मंगे ने हिंगे ने काम हिंगे ना काम हिंगे ना काम दुख अमारु विकुनला हल्ली होए निकट दे आधे उगले ने मुनाद कांड दूर ने आधे दिन मुनाने में एक ओपन इंसर्ट रमनी का ने आधे में एक ओपन इंसर्ट रमनी का ती बुना हरे दे वटा अपे एक्सेक्यूटिव चीफ महात्यार दूर ना मैं तुम्हारा इस तो के हुआ मैंने मेरा काम दे निकल मेरा टे सामान्य मेवा गेह कटे देना क्या लाइस तू मुझको पिस्सू दबांग उन्हें तलापे या कान मार कर देला बोरे टे कारो वालों लोग दाग कर देला कान ना दे मुझको कने टूरिज्म किया नहीं गया ये काट वाद मेवा करने ने में ये रहा तमाय लंका आवे कैम रहा एक तमाय अरे दे जिधे ये एक्सपीरियंस एक तमाय देने नहीं अदे ने इंडिया पटिगा पोल सांबल या के पीटू पीटू ने ये दें उको बाय उन्ह मेरे मने लग जावा देगे ना भाई अंतिम डे सीएल उसे ना बेल्ट गलवे के नियन तरह मटे काल था मैं ये अत्रो ने ऐसे ने कहता इधर मेरे कुछ से आती है ना इन्हें मेरे दिए ना डाइनिंग एरिया का හත්තෑවකට 80කට ඉඳ ගන්න පුළුවන් ඉතාමත් පහසු ඩයිනින් ඒරියා එක. ආකර්ෂණීය වහලා ලොක් කරලා මුකුත් නැති ඕපන් ඩයිනින් ඒරියා එක. මේ ඩයිනින් ඒරියා එකේ තියෙන විශේෂත්වය මොකද්ද? මේක ආයතනීය විදිහට සපයන සංගීතයක් මේකේ නැහැ. නේ? දැන් මාර ප්‍රශ්නයන්නේ मोने होटल ऐट गया मुदलाली के संगीते आप यहाँ नोने मुदलाली यहाँ से संगीत में आप यहाँ नोने नहीं मांगिया नहीं मैं के मैं में से इन्ने किना यहाँ इन में से इन्ने किना डे बाद आवा किन्ने बे बन्ने बे अरे ये बे कार्ड अरे सिंधुआ कहाँ नो नंग स्मार्टफोन या कते दिन ओने के कुटी ईयरफोन ने कक गहला तमोंगे सिंधुआ भी दिन ने पुलुआ नहीं एक डे पास होगा मैं कितनी है ना अरे फोन ने चार्ज कर रखा है प्लग ये कार्ड हमें आती है ना एक इंद मेक रिट्रीट का मैं रिट्रीट के टैगलाइन की थी ने द पॉटर्स रिट्रीट वेयर यू कैन सी लाइट द पॉटर्स रिट्रीट वेयर यू कैन सी लाइट मुझे आलोक के दक्षिण बुलवान थे ना अरे मुझे रेस्टोरेंट कॉन्सेप्ट का महादरा दिए ने सादे अब्बा देने तो पार्टी पहले देखा तो ना तीसे का देख काका ओहे गता कराने पुलवा विदिए डे फर्स्ट थिंग कैमे को ऑर्डर करने का कैमे को ऑर्डर करा डे बस से क्राफ्टनल टूर है का आती है ना ऐतुले मेगा तुले तीन ने म्यूजियम गैलरीज कॉन्सेप्ट टूर और आमे ओ को बालन पैक हमारा गिहिले वराई आहार टी का हुंदर हादले यार देन्ने बोलूँ इतुरुए चकाया में विकुलन है तो किचन के ज्ञान ने पाठ श्रीलंके के दारालुप को लगवे ने दारा टी का डुक कर लती नेट वाया देख का ने एक दमाई दारा टी का उन्नत पीली वाले टा डुक कर गया था हमें एक आर्किटेक्चर अत्रो ने लासन है ने මම පළවෙනිව සාර ඇත්තටම දැක්කේ කිව්ව. දරලිප දුකක් නේ ඇත්තටම අපේ ගෑනු ඒ කාලේ නේ මලවද මෙතන දරලිප කියන්නේ එන වැඩක් නේ නේ ලස්සන පිළිවෙල දර කෑල්ල සයිස් කරපු දර කෑල්ලක් තියෙන ඔය කරගෙන අරගෙන දාගන්න පුළුවන් නේ දුන්නාගෙන ඒව මුකුත් නැ නේ ඒක ආකිටෙක්චර් නේ එතකොට ලිපක් තියෙනවා ශ්‍රී ලාංකික ආහාර මේකේදී ඕගලන්ට පුළුවන් තලපයක් ආනමක් එක කන්න हिट बांबू अगेन अम्मला इन्ने मम परिश्रम वेने वा क्वालिफाइड चेफ ला पाविच्चि नोकरान्ने एकट
මේක එක්සිකියුටිව් චෙෆ් කෙනෙක් ඉන්නවා. හැබැයි ඒ වැඩේදී උයන පිහින වැඩේට පාවිච්චි වෙන්නේ කලමනා කරන වැඩේට. මොකද ඉගෙන ගත්ත ගමන්ම දෙලොවටම නැති දේවල් දානවා ඔකට. හරි වෙළඳ පොලේ තියෙන රා මල මහල් ඔක්කොම දානවා අරකට. හරි දැන් මේක ඊට පස්සේ කනවා කියන්නේ ආවුස එක වේලකින් මාස ගානක් අවුරුදු ගානක් ආවුස ගැටු වෙනවා. තෙල් දාලා රෝමියා කරලා එහෙම යන්නේ ටූරිසම් ඉන්ඩස්ට්‍රියේ. ඒකින්ද මේකෙදි තලපයක් ගානමක් පිට්ටුවක් බොරේට හදපු කරවල හොද්දා බොරේ හොද්දේ බොරෙත් එක්ක රෝස් පංගෙලියක් අනවා කියන එක අපේ කාලේ අම්මට උඩු නේ. අපි රස්සාවල් කරන කාලෙත් එහෙම තමයි. ඒ තරම් රසයි ඇතුළේ ඉතුරු වෙච්ච බොරේට රෝස් පාන් ටිකක් අඩලා දාලා ඔක්කොම කලවම් කරලා කලවම් කරලා කෑලි කන එක නේ. ප්ලේන්ටි එකට ඔබ ඔබ පාන් ඉස්කෝතු හුලං ඉස්කෝතු කන එක මං කියන්නේ ඕක තමයි ටූරිසම් එකට ගේන්න ඕනේ නේ. අපි අපි දෙන්නේ 50s වල 1950s එක්ස්පීරියන්ස් එකක් නම් ඒ ගෙස්ට් අපි දෙන්නේ 40s වල එක්ස්පීරියන්ස් එකක් නම් නේ. අපි අපි දෙන්නේ 60s 70s එක්ස්පීරියන්ස් එකක් නම් ෆුඩ් කන්සෙප්ට් එකක් නම් ඒ ඒ ඒකට මේක මැච් කරන්න ඕනේ. අර දැන් අපි මෙහෙමනේ පිඟාන තියලා මේ පැත්තෙන් එක හැන්දයි මේ පැත්තෙන් එක හැන්දයි මේ පැත්තෙන් එක හැන්දයි මොකද්ද මගුලක් කරනවානේ තියෙනවානේ. මම මේ කල්පනා කරන්නේ පැය ගානක් කාලේ කාගෙන ඔය රෙන්මන්ට් එක කරනවානේ. මම කල්පනා කරනවා කොහින්ද යකෝ මේ ගාවේ කියලා. ඔය හැන්ද මේ පැත්තෙන් මේක මේ පැත්තෙන් මේක මේ පැත්තෙන් කියලා කොහින්ද ඒ ගාවේ කවුරු කියපු හින්දාද අපි ඒක කරන්නේ ඈ. අර බල්ලන්ට කකුල ඉස්සෙනවා වගේ මූත්‍රා එලන්නේ ගියාම ඕකම කරනවා. ඔක වෙන සිදිහකට තියන්න බැරිද? අපේ ටූරිසම් එකේ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ අපේ ශ්‍රී ලංකාවේ ස්ටෑන්ඩඩ්ස් නේ. අපේ අපේ ෆුඩ් එකේ ස්ටෑන්ඩඩ්ස් වෙන කවුරුවක් කොහොමද හදන්නේ නේ? මේක ශ්‍රී ලංකාවයි. ශ්‍රී ලංකන් ෆුඩ් කල්ට් එක, ශ්‍රී ලංකන් ෆුඩ් ස්ටයිල් එක. අපි අපි කොච්චර වුණත් එංගලන්තයට ගියාම අපි වෙනම එකක් එක්ස්පීරියන්ස් කරනවා. චයිනා වලට ගියාම වෙනම එකක් එක්ස්පීරියන්ස් කරනවා. අපි ලංකාවට ආවම නේ චයිනීස් වෙස්ටර්න් ඊස්ටර්න් ඔක්කොම එක පිඟාන එක්ස්පීරියන්ස් කරනවා. ඒකින්ද ක්‍රාෆ්ට් චැනල් එක කිචන් එක කියන්නේ විශේෂ එකක්. ඔගොල්ලෝ බලන්න ඕනේ ඒක. මොකද ඒක විෂුවලි දකින්න එක තමයි. ඒක මට වුණත් ඒක විග්‍රහ කරන්න බෑ. මේකට එන හැමෝටම අපි මෙනු එක ඔඩර් කරාට පස්සේ අර හදන කාලේ අපි මේ ක්‍රාෆ්ට් චැනල් ටුවර් එකේ ඒගොල්ලන් එක්ක යනවා. රයිට්. මේකේ තියෙනවා මාස්ටර් පටර්ස් ගැලරි කියලා ගැලරි එක. රයිට්. එතකොට ගැලරි එකත් මං හැදුවේ. විරාජ් ලංකාවේ එක්සිබිෂන් එකක් කරන්න තැනක් හරි ගැලරි ගන්න. ගැලරිස් කියන්නේ ටොප් ගැලරිස් කියන්නේ ලෝකේ. මං සැන් ෆ්‍රැන්සිස්කෝ වල හිටියා. මගේ ස්කෝලර්ෂිප් එක හම්බ වෙලා ඇමරිකාවේ ඩෙන්වර් ඉන්ඩියානාපොලිස් ටෙනසි වගේ ප්‍රදේශවල මම ඇවිද්දා. ගැලරිස් කියන්නේ ඒවා නේ. පාටවල් අරවමේ උකුත් නැ පියෝ වයිට් බ්‍රිලියන්ට් වයිට් බිත්තිවල මෝස්තර අරවමේ මොනවද ලංකාවේ කුඹලෙක් පටගෙන ගැලරි එකත් ඌ හදලා මැටි බඩුත් ඌ හැදුවා මෙතනදී. හරි ගැලරි එකත් හදලා මට ඕන විදිහට ගැලරි එකත් හදලා බඩු ඩිස්ප්ලේ කරා. මගද ලෝකෙ මෙහෙම පළවෙනි වතාවක් නෑ අනිවාර්යෙන්ම. හරි පටේගෙනේ ස්ටුඩියෝ පටේගෙනේ ලෝකෙ දන්නේ නෑ. නමුත් එහෙම වෙන්න බෑ.
ගැලරි එකත් ඇදලා ඒකේ ආකිටෙක්ට් විදියට වැඩ කරලා ගැලරි එකත් ඇදලා ඒක ඩිස්ප්ලේ කරන්න උන බඩුත් ඇද. ඊළඟ කොන්සෙප්ට් ස්ටෝර් එකට ආවහම ලංකාවේ අනාගත මැටි කර්මාන්තය වෙනුවෙන් හදපු කැටලොග් එක. ලිවිං කැටලොග් එක. ලිවිං කැටලොග් එක. හරි ඒක තියෙනවා රූම්ස් 14ක් විතර. ඒකට කනෙක්ට් වෙලා තියෙන ටනල් එකක් වගේ. එතකොට කොන්සෙප්ට් ස්ටෝර් එකේදී ලංකාවේ හෝටලයක් හදන හොටලිය කෙනෙකුට එයාට ඕන කරන පිඟන් කෝප්පවලට අදාළ කලර් ෂේප්ස් ටික බලා ගන්න පුළුවන්. ඊළඟට අපිට තියෙනවා මේකට නම් ලයිබ්‍රරි එකක්. ලයිබ්‍රරි එකක්. ඒක තාම පටන් අරන්නේ ටික ටික ඒකට අදාළ පද පොත එකතු කරමින් ඉන්නවා. ඒ කියන්නේ මේකට එන මිනිස්සුයෙකුට නේචර් එක ආර්ට්ස් ඇන්ඩ් ක්‍රාෆ්ට් මේවට අදාළ පද පොත තියෙන ලයිබ්‍රරි එකක් තියෙනවා. අධ්‍යයනය කරන්න බලන්න බලුවා. ඉතින් ඔයා මම හිතන්නේ මේ කාරණා ටික අහලා විතරක් වදි මෙතෙන්ද එන්රෝල්. එතුමා කිව්වා වගේම මාත් මෙතෙන්ට ආවට පස්සේ තමයි මේ වෙනස දැක්කේ. ඉතින් මේ වෙනස දකින්න ඔයා මෙතෙන් එන්න ඕන ලංකාව පිටිපස්සට අදින්න ඕන කියලා කියන්නේ අපිට මේ අවස්ථාව ඕන තරම් තියනවා කියන එක ඔබ මේ කතාව අහගෙන හිටියා නම් මේ අදහස් ටිකම ඇති මම හිතනවා වෙනස් වෙන්න කියලා. මොකද සාමාන්‍යයෙන් දෙයක් කියනවා විතරයි කියලානේ අපි ගොඩක් වෙලාවට කියන්නේ. මේ කියලා එක කරලා පෙන්නපු පුද්ගලෙක්. ඉතින් ඒක නිසා මෙතෙන් එන්න ඇවිල්ලා බලා ගන්න පුළුවන් ඔයාට කොහොමද මේ වෙනස් විදියට හිතලා වෙනස් දේවල් කරන්නේ. ඉතින් මේක අපි ඔයාට පේනවා ඇති මේක සංචාරකයන්ගෙන් පිරීලා තියෙන දවල් වරුවට. ඉතින් මම අවසානෙට ඔබතුමාගෙන් අවසාන කරන්න කලින් අපි තව වැඩක් තියෙනවානේ. ඒකට අහන්න ඕන. මොකද නුවර ඔබතුමා ආවා. ඉතින් අපි නොවැම්බර් 18 වෙනිදා නුවර බිස්නස් ඩේ එකේ එතුමත් ආවා. ඉතින් අපි ඒකට පොඩ්ඩක් මතක් කරලා ඉවරලම පෙබරවාරි 3 ගැන කියමු. නුවර කොහොමද ආව අත්දැකීම? මෙහෙම නුවරදී මම කතා කරන දේවල් දැන් අපි ව්‍යවසායකත්වයේ පිළිබඳ කරන සාකච්ඡාවල් පිළිබඳ ඒවට අහුන්කම් දෙන්න එන්නේ ඔබ පිළිබඳව මට තියෙන්නේ වෙන අර්ථ විග්‍රහයක් right. මොකද මේ ව්‍යවසායකත්වයේ පිළිබඳ විෂයන් කියන්නේ මේ තරම්ම රස බොහොම දේවල් නෙමෙයිනේ නේ. මේ මොහොතේ ඒවට සම්බන්ධ වෙන පිරිස් ගත්තොත් සමහරුන්ට තියෙනවා හීනයක් ව්‍යවසායකෙක් වෙන්න. සමහරු මොකක් හරි පටන් අරගෙන දිගටම ගෙනියන්න බැරි වෙලා ඒගොල්ලෝ තෘප්තිමත් ප්‍රජාවක් නෙමෙයි. එතකොට මම බොහෝ වෙලාවට බොහෝ කාලයක් ගන්නවා ඔබ ටිකක් ඉන්න පැත්තෙන් කඩලා පොඩි ආනන්දජනක සංවාදයකට. ඔබ නුවරදි තිය වැඩි කරා. ඔව්. පොඩි නිකන් කියන්නේ ඔන්නේ මොනවද කාලවිල ආතල් එක ඉමු බං කියලා කියන්නේ නේ. බම් බිස්නස් දෙබන් ඔය පැත්තට දාපන් කියලා නේ. එහෙම කියනවා අපි. එතකොට නුවර අධ්‍යක්ෂීම කියන්නේ කාරණා කීපයක් හින්දා මට අනිත් මගෙත් එක්ක හිටපු කණ්ඩායම් යසස්ලා ඒ අය කියන කතා මම උදේ ඉඳලා ඒවා අහගෙන හිටියා. මේ ඒවා අතිශය වටිනා දේවල්. මගේ කතාව මම කරන්නේ මගේ කතාව මම හැඩගස්සන්නේ රියාසස් කොදනිත් මලින්දලා මේ කියන දේවල් තියෙනවානේ. ඔව්. ඒකින්ද මම කියන්නේ ප්‍රයිවට් ලයිෆ් එකට දාගනින්නලා මේක. හරි විරාජ්ගේ දේශනාවකට ගිහිල්ලා රියාසස් හරි මලින්ද හරි කියන දේක් අහගෙන ඉඳලා දෙලොවටම වැඩ නැති ප්‍රශ්නයක් මොකක් හරි දාලා ප්‍රශ්නේ මේව කරලා වැඩන්නේ මේක ලයිෆ් ස්ටයිල් එකට දාගන්න එක. ලයිෆ් ස්ටයිල් එකට රිස්ක් එකක් ගන්න එක නේ. අවධානමක් ගන්න එක. රිලේෂන්ෂිප්ස් හදන එක. මුළු ක්‍රාෆ්ට් ටනල් එකම මෙතනට ගියේ තනිකරම රිලේෂන්ෂිප්ස් උඩ. ඒ කියන්නේ මම මේ මා සමග හිටපු සියලු ප්‍රජාවත් එක්ක මම ගත කරපු හදාගත්ත යහ සම්බන්ධතාවයේ නව අදහසක් පිළිබඳ සංවාදයක් අවශ්‍යයි
ඒ සංවාදය තමයි මම නුවරදි කරේ. ඔව්. ඉතින් නුවරින් පස්සේ අපි ඊළඟට එන්නේ පෙබරවාරි 3 වෙනිදා ගාල්ලට. ඉතින් එතුමා තමයි එදා දේශනේ පටන් ගන්නෙම. අනිවාර්යයෙන්ම එදාට මටත් විශේෂයි. පෙබරවාරි 2 වැඩිය මටත් විශේෂයි. 3 වැඩිය මට විශේෂයි. මම මේ මාස 8ක මේ දවන්ත ව්‍යාපෘතිය දී මම අනුගමනය කරපු ක්‍රියාකලාප ඒව කොහොමද පොදු බහුතර සමාජයත් එක්ක ෂෙයා කරගන්නේ රයිට් ඒක ලැබපු අධ්‍යක්ෂින් ඒකින්ද මම එන්නේ T56ක් අරගෙන නෙමෙයි ස්නයිපර් ගන්නයක් අරන් හරියට ටාගට් කළාම වෙඩි දියන් හරි T56ක් අරන් හතර වටේ වැදින එකෙකුට වැදියන් කියලා හතර වටේට වනන නෙමෙයි එන්නේ බලාගනිමු රයිට් ටාගට් එකට වෙඩි තියන්න බලාගෙන ඉන්නේ එහෙමනම් පෙබරවාරි 3 වෙනිදා ඔයත් එනකන් අපි හිතන ඔයත් එයි කියලා ඉතින් දැම්ම ටිකට් එක වෙන් කරගන්න මොකද නුවරදි වගේ අපිට සමහර වෙලාවට ටිකට් ඉවර වුණා කියන වෙයි ඒක නිසා දැම්ම ටිකට් එක වෙන් කරලා තියාගන්න එතුමත් එනවා ඔයාගේ ජීවිතේ වෙනස් විදියට හිතන්න ඕන නම් එදාට එයි කියලා අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා එහෙමනම් බොහොම ස්තුතියි ඔබ එකතු වුණාට ඉතින් අපි ක්‍රාෆ්ට් චැනල් එකට ඔක්කොමල ඇවිල්ලාම ඊළඟ වීඩියෝ එක කරමු හයි බා හයි බා